සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් යාළුවනේ හෙට දවසට, ඒ කියන්නේ මැයි මාසේ 17 වෙනිදාට අදාළව තමයි රෙසින් ටික තුනක් ලබා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි මෙතෙන්දි හෝස් රෙසින් වලට බෙට් කරලා වින් කියන ඔප්ෂන් එකට බෙට් කරන්නේ නැහැ. කරන්නේ টপ 3 කියන ඔප්ෂන් එකට තමයි වැඩිම බෙට් කරන්නේ. ඉතින් කොහොමද මේ ඔප්ෂන් තෝරන්නේ? ඒත් එක්කම කොහොමද ඔයාලම සිලෙක්ෂන් එකක් කරගන්නේ? 1x එකක් නැති කෙනෙක් කොහොමද account එකක් හදාගන්නේ වගේ ගැටළු වලට පුළුවන් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆෝනිම් මෙම්බර්ස් කියන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් එක බලලා තේරුම් ගන්න කොහොමද කරන්න කියලා. හරි, අපි බලමු මොනවද හෙට දවසට අරන් දෙන රේසින් ටිප්ස් තුන කියලා. පළවෙනි එක අරන් දෙන්නේ වෝල්හැම්ප්ටන් කෝස් එකෙන්. වෝල්හැම්ප්ටන් කෝස් එකේ පළවෙනි රේස් එකේ නම්බර 2 තමයි අපි තෝරගෙන ඉන්නේ තියෙන හෙට පළවෙනි එක විදිහට. හරියටම හවස 5:50ට තමයි මේ තරඟ පටන් ගන්නෙ. හැන්ඩිකප් ගේට් 6 එකක්, පර්ලොම් 5යි 21 එකක් තියෙනවා සම්පූර්ණ දුර. ඉතින් තරංකරුවන් 11 කෙනෙක් ඉන්නවා. දැන් තරංකරුවත් නොට්‍රම් කරලා නැහැ. සුදුසුම දේ টপ 2 ගේ ඔප්ෂන් එක ගන්න එක. টপ 2 ඔප්ෂන් එකේ අපිට දැනට 2.5කට විතර ගන්න පුළුවන්. දැන් තියෙන ඔඩ්ස් එක බලද්දි, ඉතින් ඔයාලා දන්නවා මේ টপ 2 ඔප්ෂන් එකට බෙට් කරද්දී වින් කියන ඔප්ෂන් එකයි টপ 2 ඔප්ෂන් එකයි විතරක් බෙට් කරන්න දීලා තියෙන අවස්ථාවේ බෙට් කරන එක තමයි හොඳම දේ. මොකද ඔප්ෂන් හතරම තියෙනකට වඩා වැඩි අගයකට පොයින්ට් 2ක් වගේ වැඩි අගයකට ගන්න පුළුවන් අපිට ඒ අවස්ථාවේදී. හරි, ඒක තමයි පළවෙනි රේසින් ටිප් එක. අපි බලමු මොකද දෙවෙනි රේසින් ටිප් එක විදිහට ආරම්භ දෙන්නේ කියලා. නොටිංහම් එකෙන් ආරම්භ දෙන්නේ දෙවෙනි එක. නොටිංහම් ක්‍රෝස් එකේ දෙවෙනි රේස් එකේ නම්බර 12 තමයි තෝරගෙන තියෙන්නේ දෙවෙනි එක විදිහට. හරියටම හවස 6:10ට මේ තරඟ පටන් ගන්න. හැන්ඩිකප් ග්‍රේඩ් 5 එකක්, පර්ලොම් 6යි 11:18ක් තියෙනවා සම්පූර්ණ දුර. ඉතින් තරංකරුවන් නම් 14 දෙනෙක් ඉන්නවා. නම්බර 12 සිලෙක්ට් කරන්නේ টপ 4 ගේ ඔප්ෂන් එකේ. අපිට টপ 4 ඔප්ෂන් එකේ 2.7කට හෝ 2.8කට විතර ගන්න පුළුවන්. දැන් පෙන්වලා දෙන ඔප්ෂන් එක බලද්දී ඊටත් වැඩි වෙන පුළුවන් සමහර විට. ඉතින් ඒක තමයි අරන් දෙන දෙවෙනි එක විදිහට. ඉතින් টপ 4 ඔප්ෂන් එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා টপ 4 ගේ ඔප්ෂන් එක අපිට ලැබෙන්නේ ස්පොට් කියන ඔප්ෂන් එකේදී විතරයි. ලයිව් එකට ආවට පස්සේ টপ 4 ගේ ඔප්ෂන් එක හම්බෙන්නේ නැහැ. ඉතින් තරඟ ආරම්භ වෙන්න පැය භාගයකට කලින් ගිහින් ස්පොට් කියන ඔප්ෂන් එකේදී টপ 4 කියන ඔප්ෂන් එක දොර ගන්න වෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි එක. අනිත් එක තමයි අපිට මෙතෙන්දී තරඟකරුවන් 5 දෙනෙක් වගේ ඉන්න තරඟ වල උනත් අපිට টপ 4 කියන ඔප්ෂන් එකේ හරහා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට තරඟකරුවන් මේ තරඟේ පටන් අරගෙන ලයිව් යන අවස්ථාවේදී උනත් টপ 2 ඒ වගේම টপ 3 ඒත් එක්කම වින් කියන ඔප්ෂන් වලට වෙට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි තියෙන chance එක. හරි, අපි බලමු මොකද තුන්වෙනි රේසින් ටිප් එක විදිහට අරන් දෙන්නේ කියලා. තුන්වෙනි එක අරන් දෙන්නේ බ්‍රයිටන් කෝස් එකෙන්. බ්‍රයිටන් කෝස් එකේ හතරවෙනි රේස් එකේ නම්බර 6 තෝරගෙන තියෙන්නේ. හරියටම රෑ 7ට තමයි මේ තරඟ පටන් ගන්නෙ. හැන්ඩිකප් ග්‍රේඩ් 4 එකක්, පර්ලොම් 7යි 216ක් තියෙනවා සම්පූර්ණ දුර. ඉතින් තරඟකරුවන් 9 දෙනෙක් ඉන්නවා. දැන් ටගල් කන්ට්‍රෝල් කරලා නැහැ. සුදුසුම දේ මේකේ টপ 3 කියන ඔප්ෂන් එක ගන්න එක. টপ 3 ඔප්ෂන් එකේ 2.5කට විතර දැන් තියෙන ඔඩ්ස් එක බලද්දී ගන්න පුළුවන්. තවත් ඔඩ්ස් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඉතින් টপ 3 කියන ඔප්ෂන් එක තමයි ටාගට් කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි හෙට දවසට රේසින් ටිප්ස් තුන ගන්න තියෙන්නේ. 1x account එකක් නැති අයට පුළුවන් පහල බලන්න description එකේ දාලා තියෙනවා අපි links දෙකක් බලන්න පුළුවන්. කැමති එකකින් ගිහින් SL host කියලා අපේ promo code එක දාලා account එකක් හදාගෙන කරන පළවෙනි deposit එකේදීම CLC bonus amount එකක් ගන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.